30කට විතර අසන්න කාලයක් පවත්වාගෙන ගිය මේ වැඩසටහන ඉදිරියටත් පවත්වාගෙන යනවා. පරිසරයේ ඉතින් මොන තරම් කටුක වුණත් මොන තරම් කරදර කරත් අපිට අපි පරිසරය වෙනුවෙන් පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම ඉදිරියටත් කරනවා. මෙවර පරිසර දිනයේ තේමාව ගත්තොත් මේ තේමාව තමයි කාන්තාරකරණය හා නියඟයට ඔරොත්තු දීම සඳහා ඉඩම් ප්‍රතිෂ්ඨාපනය කිරීම කියන තේමාව හරහා තමයි අපි කතා කරන්නේ. මේක ලංකාවේ ශ්‍රී ලංකාවේ ඉන්න අපිට ඉතාම වැදගත් මාතෘකාවක් මෙවර තේමාව විදිහට ලැබිලා තියෙන්නේ. මොකද මේ නාය යන ඉඩම් ගම් වතුරෙන් යට වෙන ඉඩම් මේ නිසා ඊට පස්සේ අපේ කාන්තාරකරණය පිළිබඳව නම් එතරම්ම ගැටලු තත්ත්වයක් අපේ රටේ පැන නැගිලා නැහැ. නමුත් පස සෝදාගෙන යෑම දැවැන්ත ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ තමයි ලංකාවේ තියෙන විශාලතම පරිසර ප්‍රශ්නය විදිහට අපි අඳුනගෙන තිබුණා 1994 විතර ඉඳලා. පස සෝදාගෙන යෑම 84 විතර ඉඳලා මේ සඳහා රාජ්‍යයේ විවිධ ක්‍රියාමාර්ග යෝජනා කරත් තාමත් ඒවා හරියට ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ ක්‍රියාත්මක නොවීමේ ගැටලුවක් විදිහට අපි දකිනවා නායම් වැනි ගැටලු ඇති වෙනවා. ඉතින් අපි උත්සාහ කරනවා අපි පොඩ්ඩක් මේ වැස්ස ගැන කතා කරපු නිසා මට මේ වෙලාවේ මතක් වෙනවා කුඩලිගම් කවියා කොළඹ යුගයේ හිටපු කවියෙක්. ටිකක් කොළඹ යුගයේ කියන්නේ සුංගාරාත්මක කවි ලිව්ව කට්ටිය. වැස්ස ගැන තියෙන කවි පන්තියක් ලියලා අපි ඒකේ පළවෙනි කවිය අහලා බලමු. මේ කවි පන්තිය පටන් ගන්න මේ විදියට වැස්ස තියෙන සුන්දරත්වය ගැන කියලා අපිත් නියගයක් තියෙන වෙලාවට පායලා කර වෙලා ඉන්න වෙලාවට වැහි පොදක් වැටෙනකොට හරිම සුන්දරයි ඒක. හැබැයි මේ කවි පන්තියේ එක තැනකට යනකොට ටිකක් එහාට යනකොට මහා වැස්ස බවට පත් වෙනකොට තත්ත්වය වෙනස් වෙනවා. අපි මේ මැද්දේ තියෙන කවියක් නැවත අහමු. කුඩලිගම කවියා ලියලා තියෙනවා මේ වැස්සේ කොයි වගේ තත්ත්වයක්ද වැස්ස වැඩි වෙනකොට ඇති වෙන්නේ කියලා. දෙවි ගුරු තෙහෙ දියදාර
දැන් අපි පරිසරය ගැන සහ මේ වැස්ස ගැන කතා කරමින් හිටියේ කුඩලිගමේ කවියගේ කවියක් අහමින්. මම හිතන්නේ ඒ කවියේ ඒ තැනට එනකොට ඕගලන්ට තේරෙන්නේ නැති මොන තරම් වැස්ස අපිට පාංශු ඛාදනය කියන ප්‍රශ්නේ කොයි විදිහටද කුඩලිගමේ කවියා කලාව හරහා ඔහුගේ කවිත්වය හරහා ඉදිරිපත් කරලා තියෙන ආකාරය. ඉතින් මේ ගැන කතා කරනකොට අපිට ලංකාවේ ඉන්නවා මේ ඉඳන් බොහොම මොකද මෙවර තේමාවටත් සම්බන්ධ වෙනවා මේ ඉඳන් ප්‍රතිස්ථාපනය. එතකොට මේ ඉඳන් ප්‍රතිස්ථාපනය පිළිබඳ කලාත්මකව කිරීම අපි කියන්නේ ඉංග්‍රීසියෙන් මේ වචනේ ඔයගොල්ලෝ අහලා ඇති ලෑන්ඩ්ස්කේපින් කියන එක. මේක විද්‍යාවක් සහ කලාවක්. මේ පිළිබඳ ලංකාවේ ඉන්න ප්‍රවීණයෙක් අපිත් එක්ක දැන් සම්බන්ධ වෙනවා. ඔහුගේ නම තමයි නිහාල් වීරසිං. මං හිතන්නේ නම කිව්ව ගමක් දන්නවා ගොඩක් අය. මේ ශේෂ්ත්‍රයේ ඉන්න අය ගුරුවරයෙක්, විශ්වවිද්‍යාල ලෙවල් එක ආචාර්යවරයෙක්, විශ්වවිද්‍යාලයට ලෑන්ඩ්ස්කේපින් එහෙම නැත්නම් උද්‍යාන සැලසුම් කරණය පිළිබඳ හඳුන්වා දීමේ පුරෝගාමියෙක්. අයිබුවන් නිහාල් මහත්මයා. අයිබුවන් අයිබුවන් හොඳ දවසක පරිසර දිනයට පසුදින. නිහල් මහත්තයා ඔබතුමා ඉන්නවද දුරකතනේ? ඔව් ඇහෙනවා ඇහෙනවා මට ඇහෙනවා ඔයගොල්ලෝ කතා කරනවා. ඇහෙනවද? හෙලෝ. අයිබුවන්. අයිබුවන්. අයිබුවන් ඇහෙනවා මට. නිහල් මහත්මයා මේ මෙවර පරිසර දිනයේ තේමාව ඒ තමයි ඇත්තටම මේ 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 කාන්තාරකරණය සහ නියගයට ඔරොත්තු දීම සඳහා ඉඩම් ප්‍රතිස්ථාපනය කියන තේමාවනේ තියෙන්නේ. එතකොට මේ ඉඩම් ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ඔබතුමා කියන්නේ මෙවර පරිසරයේ තේමාව පිළිබඳ ඔබතුමාගෙන් දැනගන්න කැමති මේක කොතරම් දුරට කාලෝචිතද ලංකාවට ගැලපෙනවද කියලා. ඇත්තටම මෙහෙමයි ඕක කතා කරන්නේ. පෙරහැර ගියාට පස්සේ තමයි දැන් පෙරහැරේ වරුණාව වගේ කතාවක් තමයි තියෙන්නේ. මොකද දැන් මේ ප්‍රතිස්ථාපනය කියන එක එන්නේම බ්‍රිතාන්‍යයන් විසින් මේ රට 1815 යටත් කරගන්න අවස්ථාවේ ඉඳලම සිද්ධ වෙච්ච පරිසර විනාශය. ලංකාවේ පරිසර විනාශය පටන් ගන්නෙම වෙල් ලක්ෂයක්. වෙල් ලක්ෂයට දියර සපයපු වැව් පද්ධතිය විනාශ වෙලා එහෙම. එතකොට ඒ විනාශ වෙන්නෙම දේශපාලන බලහත්කාරයක් හින්දා. බලහත්කාරකින් රටක සම්පත් උදුරා ගැනීමට හෝ යටත් කර ගැනීමට හදන එකත් එක්ක ඒක දිගෙන් දිගටම සිද්ධ වෙනවා. එතකොට මුඩුබිම් පනත සිද්ධ වෙච්ච කාර්යයක්. මුඩුබිම් කොහොමද සංවර්ධනය කරන්න කියන ඒවට නියම. මොකද මුඩුබිම් සංවර්ධනය කිලිබඳ අපිට ආසියාවේ ගොඩාක් තියෙනවා උදාහරණ. නමුත් ඒව කතා කිරීම පස්සෙන් තියලා එක පැත්තකින් මුඩුබිම් සහ අනිත් එක හායනය කියන එක. මේ හායනය කියන්නේ පාංශු සෝදාගෙන යෑම. පාංශු සෝදාගෙන යෑම පිළිබඳව අපේ මුතුන් මිත්තන්ට තිබුණා විශාල වූ ඉතාම ස්ට්‍රැටජිකල් මෙතෝඩිකල් සිස්ටම්ස් තිබුණා. උන්ට ඉතාමත් ස්ථානෝචිත සහ උපක්‍රමශීලී දේවල් තිබුණා. ඒව වෙනුවට ඉංග්‍රීසි ජාතිකයන් විසින් අපිට සමුච්ච කානු සමුච්ච වැටි ඒව යෙදීම මේ විදිහ රෙස්ටොරේෂන් කියන එක තමයි ඔය ලීචින් අවුට් එකට ඒගොල්ලෝ ඉගන්නේ. ඒ එක්කම ඒගොල්ලෝ හැදුවා යම්කිසි සාක වර්ග ග්‍රවුන්ඩ් කවර්ස් කියලා අපි කියන්නේ බිම් ඇතුරුම් කියන ඒවා. ඒවා විසින් කොහොමද හායනය වළක්වන්නේ කියලා. මේවා යම් තාක් දුරට සිද්ධ වුණා. ඒක ඉතා පැහැදිලි. ඒක සිද්ධ වෙනවා. නමුත් දැන් ඒක අපි නියමානුකරණය කරනවද නැද්ද? අපේ ගැමි ජනතාවට ওই දෙකම නැහනේ. දැන් දෙකම නැහ. බොහොම අන්ධ විදිහට තමයි වුන් වැටවල් හදන්නේ, දස් කපන්නේ. මොකද දහක අත්තක් කැපුණොත් අත්තක් ඇගේ වැදුනොත් හරිම අමාරුයි කට්ටියට. ඒක කපලා දානවා. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. අතරම සංරක්ෂණය තේමා කරගත්ත දැන් මේසරේ තියෙන ඉඩම් ඔය ඉඩම් පිළිබඳව කතාව එහෙම සිවිද්දිම සංරක්ෂණය මූලික කරගත්ත ඉඩම් සංරක්ෂණයක් තමයි සිද්ධ වෙන්න ඕනේ. භූමිය ආරක්ෂා කිරීම කියන එක තමයි මගේ මූලික ප්‍රවේශය. ඉතින් එතනින් එහාට අපි කතා කරමු. නිහල් මහත්මයා, එතකොට දැන් භූමිය ආරක්ෂා කිරීම කියන කාරණේදී ඔබතුමා කියන කිව්වා කලින් මේ අපේ පැරැන්නන් ළඟ තිබුණයි කියලා යම්කිසි දැනුම් පද්ධතියක්. අපි අසන්නන් වෙනුවෙන් අපේ මිහිතලය සමග එකතු වෙලා ඉන්න අසන්නන් කැමති වෙයි. ගොඩක් ග්‍රාමීය අසන්නෝ ඉන්නවා. ඒගොල්ලෝ කැමති වෙයි ඒ තාක්ෂණය පිළිබඳව යම්කිසි අදහසක් ගන්න. පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් දෙයක් ගැන. ඔව්, ඇත්තටම මෙහෙමයි. කලාවව හැදෙන්නෙම ඒ රජතුමා වෙත වැද්දෙක් යනවා. කැලේ ඉන්න වැද්දෙක් ගිහිල්ලා කියනවා රජතුමනි වෙන්න මෙහෙම තියෙනවා කලාවැව්. කාලා වැල් වලින් හැදිච්ච කලාවැව්.
එතකොට ඒ වැල් තිබුණා අපිට ඉතාමත් මේ යකඩ වගේ ශක්තිමත් වැල්. ඒවා තියෙන කෙඳි සහිත බව, ෆයිබර් ස්ටික් කියන ගතිය. ඒ කෙඳි සහිත ගල් ගොන්නකින් තමයි හේතුනේ. ඒව යොදාගෙන වැව් බිම සංරක්ෂණය කළා. වැව් බමයි එහෙම නැත්නම් අමුණු වැටි. එතකොට වැටි දැමීම අපේ පැරණිගේ ඉතා විශිෂ්ට විදිහට. හැබැයි වැටි දැම්ම විතරක්ද? දැන් අපේ බලන්නකෝ නවීන වැව් කියන ඒවා. වැව් කියන ඒවා ඇත්තරම වැව් නෙවෙයි, නිකන් ටැංක්ස්. ඒ වැව් කියන එක ඉංග්‍රීසියෙන් කියන්නේ කිව්වොත් ටැංක්ස් වෙන්නේ. ඉංග්‍රීසියෙන් තේ ඉංග්‍රීසියෙන් වැවට නෑ. හැබැයි වැවක් කියන්නේ ඔබතුමා දන්නවා අපි එකට උගන්වලා තියෙනවා. වැවක් කියන්නේ ජෛව ගෝලයක්, ජෛව පද්ධතියක්. ඒතර ජෛව පද්ධතියක් ආරක්ෂා කරන්න පුළුවන් වූ සංරක්ෂණ ක්‍රමයන් තිවිච්ච අපිට විදේශයෙන් ඇවිල්ලා කොන්ක්‍රීට් එක. ඕක හොඳම දේ තමයි යෝධයල පරණ යෝධයල, සැතැම්මකට අංගලකට බැස්ම තියෙන යෝධයල පෝෂණය කළේ දෙවුරු. දෙවුරු ගංගා දෙපැත්තේ දෙවුරු පෝෂණය කරමින් ගියා. ඒතකොට දෙවුරු පෝෂණය වීමේදී දෙවුරු ආරක්ෂා කිරීම සඳහා මොනවද තිබුණේ? අපේ සාක තිබුණා, ජර්මන්ලිය අර්ජුන කුඹුක්ගස් තිබුණා, මේ මීගස් තිබුණා. ඒතර මීගස් පද්ධතියවත් එහෙමයි. ඒතර මීගස් පද්ධතිය අපිට උගන්වපු දේ මොකක්ද? මීගහ කියන්නේ දවල්ටත් රැටත් දෙකෙම ඔක්සිජන් සපයන සාකයක්. ඒකට කියන්නේ පොහොර ගහ කියලා. ඒතර පොහොර ගහ කොහොමද පැරන්න පාවිච්චි කරේ? පොහොර ගහ පැරන්න පාවිච්චි කරනකොට ඒගොල්ල කළේ අර ඒකාබද්ධ පලිබෝධනාය සහවාගේ ඒකාබද්ධ පොහොර සංරක්ෂණයක් තමයි කළේ. මොකද මීගස් වලට වවුල වෙනවා, වවුල බෙටි වසුරු දානවා. ඒ වසුරු වල තියෙනවා මිනරල් ජාති, නයිට්‍රජන්, ඒ වගේ සියලුම දේවල්. මේවත් එක පෝෂණයන. එතකොට ඔය කියන නයිට්‍රජන් NPK වෙනුවට අපේ තිබුණ ස්වභාවයෙන් NK. මෙන්න මේක තමයි පැරන්නන්ගේ සංරක්ෂණය. ඔවුන් විසින් ඉතාම තිරසාර විදිහට, දැන් තිරසාර කියන වැඩේ පබ්ලිසිටි එකට යන්නේ මේ විදේශ ප්‍රොජෙක්ට් වලින් ආපු හින්දානේ නෑ. අපේ තිබුණ තිරසාරකම, ඒ තිරසාරකම තමයි පැරණ නොකලේ. ඒ හින්දා වෙල් ලක්ෂයක් ඔවුන් අස්වැද්දුවා. මෙහෙන් පිටරට යවන්න පව හාල් තිබුණයි කියලා ජන ප්‍රවාද තියෙනවද නැද්ද කියන එක නෙමෙයි. නමුත් අපිට ඒ අපසරය ගැන හිතාගත්තහම අපිට හිතා ගන්න පුළුවන්. ඒ ඔක්කොනම වඩා සංරක්ෂණය තමයි සෞඛ්‍ය සංරක්ෂණය. පැරණන් තුළු තුන සෞඛ්‍ය, උදේට කැඳ බොන එක, හීල් බත් කන එක, ඊට පස්සේ කැඳ වර්ග, පාන වර්ග. මෙන්න මේ පාන වර්ග වලින් කොහොමද ඔවුන්ගේ දිවි ඔසුවක් ලෙසට දිවි සවිය ගොඩනගා ගන්න කියන දේවල් ඉතාමත් හොඳින් තිබුණා. මෙහෙම එකින් එකින ගත්තාම දැන් තැන් තැන් වල එනවනේ, දැන් තැන් තැන් වල තියෙනවා, ආයතන තියෙනවා, හෙල ඔසු, මේ ඔක්කොම කෑලි. මේ අර සංකල්පෙන් ගත්ත කෑලි. නමුත් මේ සංකල්පය එකට ගැට ගැහෙනවනම් ජීවන චක්‍රයත් සමග මිනිසුන්ගේ එදිනදා ජීවන චක්‍රයත් එක්ක සිවුරු. නමුත් මත්පැන් පානේ බහුල වෙලා තියෙනවනේ. දැන් කැඳ කඩ කොච්චර තිබුණත් මත්පැන් පාන. දැන් ඒ තුල තියෙනවනේ හායනය. පාංශු හානිය වගේ තමයි මිනිසාගේ හායනයකුත් තියෙනවා. මේ ඔක්කොම එකට බැඳිලා තියෙන්නේ. මේ ධනවාදී කැපිටලයිස් ක්‍රමේදී මේක එහෙම සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි අපි දැනුවත් වෙන්නත් ඕනේ, අපි අවොයිඩ් කරන්නත් ඕනේ. ඒ හින්දා අපි තුල තියෙච්ච තාක්ෂණේ, ඒ පැරණි තාක්ෂණ මං කියන පැරණි තාක්ෂණයක් නෙමෙයි තිබුණේ. පැරණි තාක්ෂණේ කියලා නම් වැරදි. තාක්ෂණය තිබුණා, ඊට පස්සේ සිවිල් ඉංජිනේරු නිපුණ වගේ ඒක තාක්ෂණයක් හැටියට හොයාගත්ත, ඒකට සිද්ධාන්ත එකතු කළා. ඒ අරුණාම තාක්ෂණය තිබුණා. දැන් සීගිරිය උඩට ජලය ගෙනියන කේශාකර්ෂණයේ බලයෙන් මැසින් ජලය ගෙනියන්නේ. ඒ වගේ ක්‍රම මම දැක්ක මේ උඩරට පළාතේ පාසලක විදුහල්පතිතුමේ ගරු ඌ හිතින් ඒ මට්ටමටම වතුර ගන්න හදලා තියෙනවා. ඉතින් මේව තියෙනවා. උනන්දුව ඇඟේ උණ තියෙන කට්ටිය මේව කරනවා. ඒ වගේම නමුත් හුඟක් තියෙන ප්‍රචාරක ව්‍යාපෘති හැටියට. ඒ හින්දා මම හිතන්නේ අපි සෑවම මේ අපිට සවන් දෙන සියලු දෙනාම ඔබතුමාලා අපි සියලු දෙනාම දැනුවත් වෙන්න ඕන මෙන්න මේ දැනුම් පද්ධතිය සුරක්ෂිත කිරීම සහ ඒක ප්‍රතිස්ථාපනය කිරීමත්, ඒක කරගෙන යාමත්. එතකොට ඔය හායනය කියන එක ඉබේ නතර වෙනවා. නිහල් වීරසිංහ මහත්මයාණනි, ඔබතුමාගේ විෂය ගැන කතා කරොත්, ඒ කියන්නේ උද්‍යාන කලාව, උද්‍යාන නිර්මාණය කරනයත් එක්තරා විදිහකට ඉඩම් ප්‍රතිස්ථාපනය කිරීමේ කටයුත්තක්. නමුත් වර්තමානයේ අපි දකිනවා ඉඩම් ප්‍රතිස්ථාපනය කිරීම කියන කාරණේ නැතුව තමයි මේ අමුතු උද්‍යාන කලාව. මේ ගැන වර්තමානයේ තියෙන தත්ත්වය ඒ ගැනත් පොඩ්ඩක් කතා කරන්නකෝ. මොකද්ද මේ ලෑන්ඩ්ස්කේප් එක? ඒක තමයි භයානකම වැඩි. අපිට ලෑන්ඩ්ස්කේපින් වලට ගියොත් අපිට අමතක කරන්න බෑ හිස්ටොරිකල් ලෑන්ඩ්ස්කේප්ස් කියන ඒවා, ලංකාවේ ඓතිහාසික ලෑන්ඩ්ස්කේප් කියන ඒවා. ඒතොර පෙරදිග ආසියාවෙ තිබිච්ච හොඳම ලෑන්ඩ්ස්කේප් එක තමයි මහා මේඝ උයන කියන එක. එතකොට ඒවැ කොහොමද මලු ක්‍රමේ, එතකොට කේශාකර්ෂණය මගින් ජලය ලබා ගැනීම, එහෙම නැත්නම් ටියුබ්ස් වලින් ජලය ගැනීම, දැන් සුරබර වැවේ ඉඳලා කුට්ටම් පොකුණට වතුර ගේන ක්‍රමේ, මේ වාරි මාර්ග ක්‍රම
මේ සියල්ලම තිබුණා. ඒ කියන්නේ ඉතා දියුණුයි. ඉතා දියුණු. හැබැයි දැන් එහෙම නෙමෙයිනේ. දැන් එහෙම නෙමෙයි. කොහේ හරි දැන් වෙලා තියෙන හරිත උයන කිව්වට සම්පූර්ණ ගස් කපලා. ඒක ඇති හරිතයක් නෑ. හරිත තිබිල විතරයි තියෙන්නේ. ඒතර ඒ වගේ එකක් ආපු ගමන් ක්ලයන්ට්ට ඕනේ. කවුද? සේවා යෝජකයාටත් ඕන වෙනවා. මේ සේවා දායකයාට ඕන වෙනවා. මේක ලෑන්ඩ්ස්කේප් කරන්න කියලා. එතකොට මොකද්ද? එතකොට තියෙන මේ සම්ප්‍රදාය දැන් ඇත්තටම තියෙන තිබිය යුතු සහ තාක්ෂණික සහ විද්‍යාත්මක දේට වඩා තියෙන ට්‍රෙන්ඩ් එක. හරි, දැන් මම දැක්කා ට්‍රෙන්ඩ් එකට උදාහරණයක් ගත්තොත් ඉගෙන ගන්න ළමයින්ගේ සමහර අය කන්නඩි දානවා. ඔක්කොම කන්නඩි දාන්නේ මේ මේ ඒගොල්ලන්ගේ කන්නඩි දාන්න ඕනේ හින්දා නේ ට්‍රෙන්ඩ් එක යවුවා. ඒක මලයාලම් චිත්‍රපට බලලා ඒ ට්‍රෙන්ඩ් එකට කන්නඩි දා. ඕවා වැඩක් තමයි ලෑන්ඩ්ස්කේපින්ග් කරන්නේ. ලෑන්ඩ්ස්කේපින්ග් කරන්නේ අපිට අත්විඳපු දේවල් තමයි ලෑන්ඩ්ස්කේපින්ග් කරන්නේ. ගෙදරකට ගියාම අර සේවාදායකයාගේ නෝන එනවා පොත් පිටියකුත් අරගෙන. මේ පත්තර මිටියා තරුණි හරිම නොහරි පත්තර සරසයි. ඉතින් ඕවේ යනවා මේ යකා බාස්ලා වගේ කට්ටිය දෙන එක එක කතන්දර ටික. ඔය විදිහට යාට කරන්න ඕනේ. හරි අමාරුයි. හරිම අමාරුයි එහෙම කරන්න. ඇත්තටම වෙන්න ඕනේ භූමිය පරීක්ෂා කරන්න ඕනේ ඉස්සෙල්ලා. භූමියේ ජල වහනය කොහාටද තියෙන්නේ? ජලය ඊට පස්සේ ජලය වහනය කොහාටද තියෙන්නේ නම් ඊට පස්සේ පස සංරක්ෂණය කිරීම තමයි මූලිකම දේ. ජල වහනයෙන් බලාපොරොත්තු වෙන්නේ පස සංරක්ෂණය කිරීම. මේ පස සංරක්ෂණය කිරීම තුළින් ඊට පස්සේ අපිට සුදුසු උද්‍යාන භූමියක් හෙනවා. ඊට පස්සේ වැටමායිම දානවා නම් වැටමායිම දාමී ක්‍රම. මේ කොන්ක්‍රීට් තාප්පම දාන්න ඕනේ නැහැ. කොන්ක්‍රීට් තාප්පම දැම්මම වෙන්නේ හීට් ගේන් එක වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩිම වැඩි වෙනවා. ඒක හරීම උෂ්ණත්වය ඉහළ යෑමට හේතුවක්. දැන් මේ හරියට ටිකන් හරියට ධනෙ තියෙනවා කියන්නේ ඕ හොරුන්ට හරියට ධනෙ තියෙනවා. ඒක ඔවුන් විසින් වැඩි ධනෙ ආරක්ෂා කර ගන්නවා වගේ දේවල් වෙන්න පුළුවන්. නමුත් මේ අහිංසක 74%ක් වෙච්ච සාමාන්‍ය මිනිස්සු දිලුදු කමේ පල්ලෙහා ඉන්න මිනිස්සු එහෙම නැත්නම් මුදල් කීපයක් කීයක් හරි හොයාගෙන රට ගිහිල්ලා අපේ මේකට අවශ්‍ය වෙන්නේ බොහොම සස්ටේනබිලිටි එකත් එක්ක පවතින ආමුද්‍රව්‍ය තියෙන සොෆ්ට් ලෑන්ඩ්ස්කේප් මැටීරියල්ස් උද්‍යාන අලංකරණ මෘතුගාංග ඒව යොදාගෙන ඉතාමත් ලස්සනට සස්ටේනබල් විදිහට තිරසාර විදිහට ගෙදට අවශ්‍ය මේ ගෙදට අවශ්‍ය එළවලු ටික ගන්න එහෙම නැත්නම් කුළුබඩු ටික ගන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. මෙන්න මෙතනට හැරෙන්න ඕනේ. එහෙම නැත්නම් සංකල්පමය වශයෙන් ඔය සංකල්ප හිතේ තිබුණයි කියලා ඒක මහ පොළවේ පිහිටන්න බෑ. ඒක තමයි අපේ උද්‍යාන අලංකරණය පිළිබඳ අත්දැකීම. ඉතින් මේ වගේ චින්තනයක් පහළ වෙනවා නම් පහළ කරගන්න පුළුවන් නම් මුළු රටම විද්‍යාත්මක සහ තිරසාර උද්‍යානයක් සිද්ධ වෙයි. මම හිතන්නේ නිහල් මහත්මයා අපිට පුළුවන් තව වැඩසටහනකදී මේ ගැන ඉතා දීර්ඝව කතා කරන්න. මේ පරිසරය කොහොමද සකස් කරගන්නේ අලංකාර විදිහට? ඔබතුමාට බොහොම ස්තුතියි අපිත් සමග එකතු වෙලා මේ දැනුම බෙදාගත්තට. බොහොම ස්තුතියි. මේ වෙලාවේ මේ නිහල් වීරසිංහ මහත්මයා කතා කරපු කාරණේ හා සම්බන්ධව මේ පරිසරය විනාශ වීම සම්බන්ධව හර්ෂණ දිසානායක ගායනා කරලා තියෙන අපූර්ව ගීතයක්. මේ ගීතය අහලා ඊට පස්සේ අපි ගීතය ගැන කතා කරමු. අසිරිය නෑ පෙරවාගේ වෙනතක ඉගිලි මාවවුලන් ගමරට හැර ගොස් ගෝමරියන් ගමරට හැර ගොස් ගෝමරියන්
මොකද ඉන්නේ මන්දේ දැන් ලිඳ ළඟට නොඉන්නේ වද්‍යාවලියේ විතරද ඉන්නේ සිතාදීෙන් සුර සැපදම හවුදින් ගමේ ලඳුන් සැනැහෙයිනාල ජලයෙන් කලි උකුලේ දිය ගෙන යාන අඟනුන් කලි උකුලේ දිය ගෙන යාන අඟනුන් නගර දොරේ සරසයි බිතු සිතුවන් නගර දොරේ සරසයි බිතු සිතුවම් අර්ශන දිසානායක ගායනා කරපු ඒ අපූරු ගීතය මම හිතන්නේ ඔයගොල්ලන්ට තේරෙන්න ඇති අර කලින් නිහාල වීරසිංහ මහත්මයා කිව්ව කාරණේ කලා නිර්මාණයක් විදිහට තමයි ඉදිරිපත් වුනේ. මොකද නිහාල වීරසිංහ මහත්මයාත් භෞතික පරිසරය වෙනස් වීම සහ සංස්කෘතික පරිසරය ආකල්ප වෙනස් වීම වගේ දේවල් ගැනත් කතා කරා. එතන මේ ගීතෙත් හරි ලස්සනට මුල් කොටසෙන් අර මාවවුල ගැන අලි අත්තු ගැන සත්තු ගැන ළමයින්ට කතන්දර කියනවා. ඒගොල්ලෝ දකින්නේ නැහැ කතන්දර වල විතර දින්නේ. මොකද සත්තු අතෑරලා ගිහිල්ලා කියන්නේ භෞතික පරිසරය වෙනස් වෙලා. ඒ වගේම ලීලයි කමලයි චම්පයි රේකයි කියන කවියේ ගැමි සුන්දරත්වය ගැන කියනවා. හැබැයි දැන් නල ජලය ඇවිල්ලා අර කලේ උකුලේ තියාගෙන යන ඒ දර්ශන නැහැ. ඒ කියන්නේ සංස්කෘතිමය වශයෙන් විශාල වෙනසක්කට භාජනය වෙලා. ඉතින් මේ කවිය විශේෂයෙන්ම පීබී අල්විස් පෙරේරා මහතාගේ කවියක් පාදක කරගෙන තියෙනවානේ මේ ගීතේට. ලීලයි කමලයි චම්පයි රේකයි කියන කවිය. එතකොට මේ කවියේ තියෙනවනේ ඒ ලිඳ ළඟ දර්ශනේ මවනවනේ කවි හැමෝම වගේ දන්න කවියක් මේක. මොකද අල්විස් පෙරේරා මහත්මයාගේ ගේ ඉස්සරහා පොදු ලිඳක් තියෙනවා වදාකඩ. තමා ජීවත් උනේ වදාකඩ. වදාකඩ ගින්නේරි කන්දේ මිහිරි සුවඳති මල් පිපේවා කියලා මේ කවිපන්තියක් තියෙනවා. ඉතින් මම ඔතනින් නිතර එහාට මෙහාට කාලයක් ගියා. එතකොට මම දකිනවා අල්විස් පෙරේරා මහත්මයා ඇත්තටම මේ කවිය ලියන්න ඇත්තේ එතුමාගේ ස්තූප ඉඳගෙන මේ ලිඳ දිහා බලාගෙන ලියන්න ඇති. එහෙම ලියනකොට එයා දැකපු දේ තමයි ඉතාම සුන්දරව කොළඹ යුගයේ කවියෙක් සුංගාරාත්මක නිර්මාණයකට පෙරලන්නේ. හැබැයි අද අපිට එතෙන්ට ගියාපුවම අල්විස් පෙරේරා මහත්තයාගේ ගේ ඉස්සරහා තියෙන පොදු ලිඳ ළඟට ගියාම මේ දර්ශනය දකින්නේ නැහැ. එතෙන්ට එන කාන්තාවන් ප්ලාස්ටික් බෝලියක වතුර අරගෙන කලේ නෙවෙයි ප්ලාස්ටික් බෝලියක වතුර අරගෙන පැත්තක් ඇලවෙලා බරට නිකන් ඇදී ඇදී කකුලක් ඇද ඇදා පැත්තක් ඇදලා එහෙම සුන්දර දර්ශනයක් අද නැහැ. අර කලේ උකල තියාගෙන යන ලඳුන් අද නැහැ. ඉතින් මේක තමයි සංස්කෘතික වශයෙන් තියෙන වෙනස්කම. ඒ නිසා අපි මේ ගැනත් කතා කරන්න ඕනේ. අපි දැන් ඊළඟට අපේ වැඩසටහනේ දෙවනි භාගය සඳහා පිවිසෙනවා. Siri siri podi mal vesse teminnata gumu gumu nadi mal vala pani pirennata turuliya lapalu dalu mal pale darannata මිහි කත සුර පුරක් කළමැන දෙවිඳුන්ට මිහිතල දෙවනි භාගයේ මිහිතලේ වැඩසටහනේ ආරම්භ කරමින් අපි කලින් කිව්වා වගේ අපි ආරාධනා කරලා තිබ්බා පරිසර වේදී ගාමිණී ජයතිස්ස මහත්මයාට පළවෙනි භාගයට සහභාගී වුණේ නැහැ. ගාමිණී මොකද වුණේ? පරිසරික ගැටලුවක්ම තමයි. අපි කොතෙක් කාලේ කළමනාකරණය කරන්න උත්සාහ කරත්
තියෙන සාමාන්‍ය සිද්ධීන් එක්ක අපිට ඒවත් එක්ක කළමනාකරණය කරගන්න බැරි වෙනවා. ප්‍රවාහණය කියන එක අද බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ ප්‍රවාහණය බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ තිරසර වූ ප්‍රවාහන පද්ධතියක් නොතිබීම මුල් කරගෙන. අද වෙනකොට මම මේ ස්ථානයට එනකොට විශේෂයෙන්ම මේ කලර් ලයිට්ස් 6ක මට විවේක ගන්න සිද්ධ වුණා. දැන් මේ කලර් ලයිට්ස් 6ක විවේක ගන්න සිද්ධ වුණා කියන්නේ මේ පද්ධති කළමනාකරණය පිළිබඳව තියෙන යම් දුර්වලතාවයක්. ඒ දුර්වලතාවය අද අපේ රටක කටයුතු කරන ප්‍රජාවට, එහෙම නැත්නම් රටක සංවර්ධනයේ තියෙන වේගයට කොතරම් බලපෑමක් කරනවද කියන එක පිළිබඳව හොඳම නිදර්ශනයක් තමයි මේ වාගේ දවසක, එහෙම නැත්නම් මේ උදේ වරුවක කාර්යාල වේලාවක පාරට වහිනවා කියන කාරණේ. මේක අද ලෝකේ මේ තිරසර සංවර්ධනය පිළිබඳව කතා බහ කරන, ඒ වගේම ප්‍රවාහණය කියන කාරණාව පිළිබඳව නිවැරදි තීන්දුව తీරන ගත තැන්වල මේ தත්ත්වය දකින්න නැහැ. අද වෙනකොට පොදු ප්‍රවාහන සේවය කියන එක ලංකාවේ තියෙන ඉතාම පහළ ස්තරයක. ඒ වගේම පෞද්ගලික ප්‍රවාහන සේවයේ ඉහළ ස්තරයකත් නැහැ. මෙන්න මේ කාරණාවත් එක්ක අද මේ පවතින මාර්ග පද්ධතිය, මෙහි තියෙන සැලසුම්, ඒ වගේම මිනිසාගේ තියෙන අධිපාරිභෝජන සංකල්ප මත අද වෙනකොට කලට වෙලාවට පාරකට වැහැලා ගමනක් ගිමනක් යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේක මානව සමාජයේ තියෙන අධිපාරිභෝජන රටාවේ තියෙන ප්‍රධානතම ගැටලුවක් විදිහට මම පරිසරයේ පැත්තෙන් බල්ලෙවිරලා කල්පනා කරනවා. ඔව්, මගේ දැන ගැමිනි මේක ගැන වෙනම කතා කරන්න ඕනේ. මොකද කාබන් ෆුට්ප්‍රින්ට් කියන කාරණේ ගැන. ඒ කියන්නේ අපි පොදු ප්‍රවාහන සේවයෙන් ඉවත් වෙන්න අපි මෝචනය කරන කාබන් ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ කාලගුණේ ඊට පස්සේ දේශගුණික වෙනස්කම් වලට ඒක දැඩිව බලපානවා. ඒකට මේ කාරණේ ගැන මීට වඩා රජයේ අවධානය යොමු වෙන්න ඕනේ. මම හිතන්නේ මේක ගැනත් අපි ඉදිරියේදී වඩා විස්තර සහිත කතා කරමු. වෙනත් වැඩ සටහනකදී අද අපේ තේමාව වන විනාශය, එහෙම නැත්නම් පාංශු ඝාතනය, මේ වගේ කාරණා නිසා ඉඩම් විනාශ වෙලා තියෙනවා. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තාරකරණය හා නියගිට වෘත්තු දීම සඳහා ඉඩම් ප්‍රතිස්ථාපනය කියන තේමාව තෝරාගෙන තියෙනවා. මේ තේමාව ගැන කතා කරන්න කලින් ගමනිත්තක මම කැමති ලෝක පරිසර දිනේ ආරම්භය ගැන ඔබතුමත් එක්ක කතා කරන්න. අපිට මේ ලෝක පරිසර දිනේ ආරම්භය ගැන කතා බහ කරනකොට හම්බෙනවා සුවිශේෂ චරිතයක්. ඒ තමයි ඇමරිකාවේ හිටපු කීට විද්‍යාඥවරියයි, රැෂල් කාචන් කියන මේ කීට විද්‍යාඥවරිය. ඇය ලිව්වා සයිලන්ට් ඩිස්ප්‍රින් කියලා පොතක්. මේ සයිලන්ට් ඩිස්ප්‍රින් කියන පොත ඇමරිකානු සමාජයේ සමාජගත වීමත් එක්කම 60 දශකයේදී ඇමරිකාවේ හිටපු විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මේ පොතේ තිබුණ කාරණා පිළිබඳව අරගලයකින් උත්තර ඇහුවා ඒ රටින්, ඒ වගේම සමස්ත ජන සමාජයෙන්. මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි රචල් කාෂන්ගේ නිස්සබ්ද වසන්තයේ සිංහලට කිව්වොත් එහෙම, එහෙම නැත්නම් මේ සයිලන්ට් ස්ප්‍රින් කියන පොත තුල සාකච්ඡා කරපු කරුණුකාරණා පාදකව එහි හිටපු, එහෙම නැත්නම් ඇමරිකාවේ හිටපු ශිෂ්‍ය පරම්පරාව කතා කරපු දේ, එහෙම නැත්නම් ඒ කරපු අරගලයේ ප්‍රතිඵලයක් විදිහට තමයි 1971 අප්‍රේල් මාසේ 22 වෙනිදා මිහිතල සමුළුවක් කැඳවීමට තරම් ලෝකයට සිද්ධ වුණේ, එහෙම නැත්නම් මේ ජගත් ප්‍රජාවට සිද්ධ වුණේ. මෙන්න මේ මිහිතල සමුළුව කියන කාරණාව 1971 සිදු වුණයින් පස්සේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානයට, ඒ වගේම පරිසර පිළිබඳව ඉන්න ඒ විෂය ප්‍රමාණිකයින්ට, ඒ වගේම විද්වතුන්ට, පරිපාලකයින්ට, මේ සියලුම දෙනාට සිද්ධ වුණා. අවසානයේදී රචල් කාෂන් කියපු කාරණාව පාදක කරගෙන, ඒ වගේම එවකට ලෝකයේ මේ කාර්මික විප්ලවය කියන කාරණාවත් එක්ක ඇති වෙලා තිබුණ මේ පාරිසරික අර්බුදය පිළිබඳව වහාම සාකච්ඡාවක් කරන්න ඕනි ජගත් මට්ටමින් කියලා. මෙන්න මේ ජගත් මට්ටමින් කරපු සාකච්ඡාව තමයි 1972 ජූනි මාසේ 5 වෙනිදා ස්වීඩන් ස්ටොක්හෝම් නුවරදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරපු මහා සම්මේලන කැඳවීමක් එක්ක යුනෙප් එකේ, එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන නිර්මාණය වෙන්නේ. එතකොට අද වෙනකොට මේක අවුරුදු 52ක් අපි ගත කරලා තියෙනවා. මේ පරිසර දිනේ කියන කාරණාවත් එක්ක ලෝකේ පරිසරය පිළිබඳව මහත් මතයක් වර්ධනය කරලා ඒකට උත්තර හොයන්න මේ කාලාන්තරය තුළම කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අද මේ 2024 ජගත් පරිසර දිනය මේ වෙනකොට අසර්බයිජානයේදී
ලෝක මට්ටමින් අද වෙනකොට ඒ පිළිබඳව ප්‍රධාන උත්සවයක් පවත්වලා තීන්දුව තීරණ ගන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි දෙසැම්බර් මාසයේ වෙනකොට මේ තියෙන කරුණු කාරණා පිළිබඳව මහා සම්මේලනයකුත් අසර්බයිජාන් වලම පවත්වලා ඉවරලා තීන්දුව තීරණ ගන්න උත්සාහ කරනවා. හැබැයි 72 ඉඳලා මේ දක්වා එහෙම නැත්නම් බ්‍රුක්ලන් කමිෂන් වාර්තාවේ ඒ නිර්දේශ පාදක කරගෙන ලෝකයේ පාරිසරික තත්ත්වය පිළිබඳව කතා බහ කරපු දේවල් හරි විශාල ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ මේ අවුරුදු 52 අවුරුදු 50කටම වර්ෂෙන් වර්ෂයට තේමාගත කරගත්ත පරිසර දිනයේදී ලෝකය මොකද්ද කරන්න ඕනි කියන කාරණාව පිළිබඳව ඒකේ ඔව් ගාමිණී මේ මේ මෙතන අපි තේමාවට යන්න කලින් තව ඉතිහාසය ගැන කාරණේදී යම් කිසි දෙයක් ඔබතුමාගෙන් තවත් විස්තර දැනගන්න මම කැමතියි. ඒ තමයි සීමා සහිත සම්පත් වලින් අසීමිත විදිහට නොනමිතින සංවර්ධනයක් කරන්න බැහැයි කියන කාරණයක් විද්‍යාඥයෝ සිය ගානක් එකතු වෙලා රෝම සමුළුව පවත්වලා 60 ගණන්වල එහිත් යම් බලපෑමක් තිබුණා නේද මේ ලෝක පරිසර දිනේට? ඉතාම පැහැදිලි. මේ පරිසර දිනේට රෝම සමුළුවේදී මේ තියෙන සීමිත සම්පත් සහ අසීමිත පරිභෝජනය කියන කාරණා පිළිබඳව සාකච්ඡා කරා. සේම මේ කාර්මික විප්ලවයත් එක්ක යුරෝපිකයින්ට ඒ කාර්මික ජනපදාශ්‍රිතව ජීවත් වෙච්ච කට්ටියට අතිමහත් පාරිසරික ව්‍යසනයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මට මතකයි මේ කාර්මික විප්ලව එක්තරා සිද්ධියක් මත මේ කහපාට හිටපු සමනලෙක් අනුවර්තනය වුණා කළු පාටට. ඒ තරමට දුන් රොඩු වලට බහැලා තිබුණා. දැන් විශේෂයෙන්ම යුරෝපයේ ඒ කර්මාන්ත ක්‍රියාවලියත් එක්ක සමස්ත භූමියම සල්ප මේ වැනි ඒ කාබනික ද්‍රව්‍යයත් එක්ක කහපෑයක් ගත්තා මුළු ගස්කොළන් පවා ඒ වගේම පොළොව පවා. මෙන්න මෙවැනි තත්ත්වයන් එක්ක සුවිශේෂ බලපෑමක් කරා පරිසරය පිළිබඳව වහ වහ තීන්දු තීරණ වලට එළඹිය යුතුයි. එහෙම නොවුනොත් මේ යන ගමන ගියොත් අනිවාර්යයෙන්ම අපි ඔක්කොටම සිද්ධ වෙන්නේ අර අන්දරේ සීනි කෑවා වගේ සුවිශේෂ වූ ගැටලුවකට මුහුණ දෙන්න. අන්දරේ නම් කෑවේ සීනි. නමුත් මේ ක්‍රියාවලිය අවසානයේදී කන්න වෙන්නේ සීනි නෙවෙයි, බොහොම විස සහිත දෙයක් කියන එක පිළිබඳව සාකච්ඡා වුණා. ඒකට ප්‍රබල සාධකයක් බවටපත් වුණා අර රචල් කාෂන්ගේ පොත තුළ එයා කතා කරපු කාරණාව. ඒක ඒකභෝගී වගාවත් එක්ක තිබුණ කෘෂිකාර්මික ප්‍රශ්නය, ඒ වගේම මේ කාර්මිකකරණයත් එක්ක තිබුණ ඒ විශේෂිත පාරිසරික ගැටලුත් එක්ක වායුගෝලයේ වගේ දේවල් වල තියෙන කාරණා මේ පිළිබඳව සාකච්ඡා වීම රෝම සමුළුවේම බලපෑමක් ඇති කරයි කියන එක මතයයි. ඔව්, ලෝක පරිසර දිනේ ආරම්භ කිරීම සඳහා කාරණා දෙකක්. ඒ කියන්නේ විද්‍යාඥයන් විසින් යම්කිසි පෙන්නපු කාරණයකුත් 68-69 කාලයේදී, ඒ වගේම රෝම සමුළුව, ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රජාවගේ උද්ඝෝෂණයකුත්. මේ කියන කාරණා දෙකම මත තමයි මේ මේ ඇත්තටම ලෝක පරිසර දිනය කියන එක ආරම්භ වෙන්නේ. අපි මේ අද දිනේ තේමාව ගැන කතා කරමු. ඊට කලින් අපි ගීතයකට යන් ගීතේ ගායනා කරන්නේ. මේ ගීතය ගැනත් විශේෂයෙන් යමක් කියන්න තියෙනවා. අපි ගීතේ ගායනා කරන්නේ අමරදේව ශූරින්. අපි ගීතය අහලා ගැන කතා කරමු. නැලවිලි කොටිල්ල කුසට ආහාර රස පළවැල මහ පොළොවට වැසි වරුසා ගසිනි සැදෙන්නේ. දිවියේ නැලවිලි කොටිල්ල කුසට ආහාර රස පළවැල මහ පොළොවට වැසි වරුසා ගසිනි සැදෙන්නේ. ගසක මහිම බල දිවි මඟ සෙව නැලිලන්නේ. ගසක මහිම බල දිවි මඟ සෙව නැලිලන්නේ. යොවුන් ගියට නැවුම් සුවඳ සුපිපි කුසුම් අග රඳවන. යොවුන් ගියට නැවුම් සුවඳ සුපිපි කුසුම් අග රඳවන. අමනි වන ගැප අසිරිය ගසෙනි සැදෙන්. ගසක මහිම වන මිහිදල් සමර නැදෙන්. ආහාර රස පළවැල මහ පොළොවට වැසි වරුසා
ගතක මහිම බල දිවි මඟ සෙල නැලිලන්නේ ගසක මහිම බල දිවි මඟ සෙල නැලිලන්නේ ඇදෙන සසල දල නල රැල අත පාමනකට වලකන ඇදෙන සසල දල නල රැල අතපා මනසට වලකන හරිත වන රේඛා දසත මවන් දසක මහිම බල සිහිලක සුව සදන්නේ ඉරියේ නලවිලි කොටි රසක ආරේ රස පළවෙල මහ පොළොවට ඇති වරස සැසෙනි සැදෙන්නේ දසක මහිම බල දිවි මඟ සෙව නැලිලන්නේ දසක මහිම බල දිවි මඟ සෙවන නිලන්නේ අබල දුබල මහලු වියට සැර යටියෙන් ජීවිරිය අබල දුබල මහලු වියට සැර පමණයි දුක සැප දෙකටම ලංවන්නේ අතු ඉතිසින ලන අයකද සිරන සදන්නේ ඉනියේ නැලවිලි තොටිල සුසක ආර රස පලවල මහ පොළොවට ඇති වරුසා සසිරි සැදින්නේ සසක මහිම බල දිවි මඟ සෙව නැලිලන්නේ මේ ගීතය ගායනා කරේ විශාරද අමරදේව. මේ ගීතය සහ තවත් පරිසර ගීත ගණනාවක් රජයේ මැදිහත්වීමෙන් කලාකරුවන් සිංහරාජයට එක්කන් ගිහිල්ලා ඒගොල්ලන්ට එහි පරිසර අත්දැකීම විඳින්න සලස්සලා රචනා කරා 1990 වගේ කාලේ මුල කාලේ. ඉතින් මේ වගේ අවස්ථාවක ලියවෙච්ච ගීතයක් තමයි මේ. ගාමිණී, මේ සින්දුව ඇහෙනකොට වනාන්තරය ගැන අපිට යම් කිසි දෙයක් දැනෙනවා. අනිවාර්යයෙන්ම වනාන්තරය ගැන දැනනවා විතරක් නෙවෙයි, අපි ඒ තුළ ජීවත් වෙනවා කියලා විශාල හැඟීමකුත් ඇති වෙනවා. මේ වනාන්තරයේ එහෙම නැත්නම් මේ ස්වභාවික පරිසර පද්ධතියක් තුළ ජීවත් වෙනවා කියන්නේ මේක හරිම සුවිශේෂයි. මේ කාරණාව පිළිබඳව බුදුහාමුදුරුවෝ සුවිශේෂ කතන්තරයක් කියලා තියෙනවා. ඒක තමයි වනාන්තරයේ වූ කලි ස්වකීය පැවැත්ම සඳහා ඉල්ලීම් නොකරන්නා වූද, ජීව ක්‍රියාවලිය දිසිය නිෂ්පාදනයන් පරිත්‍යාග කරන්නා වූද, අසීමිත දයානුකම්පාවෙන් හා පරිත්‍යාගශීලී භාවකින් යුතු අපූර් ජීවයකි. සකල ජීවීන් හට රක්ෂාවරණය සලස්සන්නා වූ එය පොරෝපාරින් සිය විනාශය සලස්සන්නා හටද සෙවන දෙයි. මේක බුදුන් වහන්සේ කියපු කාරණාවක්. මේ ගීතය තුලත් ඇත්තෙන්ම ඒ කාරණාව ඒ තුලින්ම තියෙනවා. අපේ යුතුකම්, වගකීම්, වගවීම් කියන සියල්ල මේ පරිසර පද්ධතියකින් අපි කොහොමද විඳින්නේ කියන එක පිළිබඳව මෙවැනි ගීතයක් රස විඳමින් අර්ථ රසයත් ලබා ගත්තොත් අපිට ඒක පැහැදිලි වෙනවා. මෙවර පරිසර දිනේ තේමාව අදට ලංකාවේ ජීවත් වෙන අද වර්තමානයේට කොයි විදිහට මලංගු වෙනවද? මෙවර තේමාව වෙලා තියෙන්නේ ඉඩම් ප්‍රතිෂ්ඨාපනය සහ නියඟයට ඔරොත්තු දීම සඳහා වන ක්‍රියාකාරකම් වලට යොමු වීම කියන කාරණාව. ඉඩම් ප්‍රතිෂ්ඨාපනේ, ඒ කියන්නේ ප්‍රතිස්ථාපනේ කිරීම. මේක තවත් විදිහකට ප්‍රසංස්කරණය කියන වචනේ දානවා. නමුත් ප්‍රතිස්ථාපනේ කියන වචනේට මම වඩාත් ලෙන්ගතුයි. හේතුව අද ලංකාව ගත්තාම ලංකාවේ තියෙන සියලුම භූමි භාගයන් වලදී ඔබ දන්නවාද, 1 හෙක්ටයරයකින් වසරක් තුලදී 5 ටොන් 2 සිට 20 දක්වා ප්‍රමාණයක් සෝදාගෙන යනවා කියන ඒ විද්‍යාත්මක හැදෑරීම තුල ලබාගත් දත්තය. ඔව්, මේකට හොඳම උදාහරණයක් තමයි අපේ ගංගවල කට්ටිය කියනවා මේ ගල් මෝරනවා කියලා. වත්තේ තියෙන ගල් මෝරනෝ. ඒ කියන්නේ ගල විශාල වෙනවා. හැබැයි ගල් මෝරනවා, ගහේ ගෙඩි අඩු වෙනවා, ඇලේ වතුර බොර වෙනවා. මේ කියන්නේ
ඇලේ වතුර බොර වෙනවයි කියලා කියන්නේ අර කියන කාරණාව තමයි. එක හෙක්ටයාර එකක් තුළ හැම වසරකම 5 ටොන් 2 සිට 20 දක්වා ප්‍රමාණයක් සෝදාපාරට ලක් වෙනවයි කියන්නේ රටක ආහාර සුරක්ෂිතතාවය, ඒ වගේම රටක පද්ධති කළමනාකරණය කියන එක පිළිබඳව සුවිශේෂ ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. දැන් අද වෙනකොට අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය ගැන කතා කරනකොට අපේ රටේ ආහාර ප්‍රමාණවත් නැහැ කියන තැනකට ගිහිල්ලා තියෙනවා. දැන් කඩේකට ගිහිල්ලා අපි බැලුවත් අපිට පේන්නේ අපේ රටේ නොවන ආහාර සංචිත 50%කට වැඩි ප්‍රමාණයක් තියෙනවායි කියලා. ඒ කියන්නේ අපේ රටේ නිසරුණයි කියන කාරණාව විශේෂයෙන්ම අද වෙනකොට මධ්‍යම කඳුකරය මධ්‍යම සබරගමුසා ඌව කියන මේ පළාත් 3 නියෝජනය කරන මධ්‍ය කඳුකරය අද මේ කියන බරපතල ප්‍රශ්නයට මූණ පාලා තියෙනවා. මේ එක ප්‍රතිඵලයක් තමයි අද වෙනකොට මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ පොල්කොල්ල ජලාශය 150ක් එක්ම වූ ප්‍රමාණයට අද රොන් මඩින් පිරීලා අවසానයි. ඒ වගේම අපේ ඉහළ ජලාශ පද්ධති සියල්ලම අද මේ කියන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද අපිට පුළුවන්කම තියෙන්නේ රන් ටැඹේ ජලාශය විතරයි රොන් මඩ ඉවත් කරන්න පුළුවන් ඒ තාක්ෂණික ක්‍රියාවලිය යොදලා තියෙන්නේ. එතකොට රන් ටැඹේ කියන පුංචි ජලාශය විතරයි ඒක කරන්න පුළුවන් ඒ උපාය මාර්ගික ක්‍රියාවලිය යොමු වෙලා තියෙන්නේ. අනිත් සියලු මේවල ඒ රොන් මඩ තැම්පත් වෙනවා. ඒ රොන් මඩ තැම්පත් වීම තුළ අද අපේ රටේ විදුලි නිෂ්පාදනය සහ ඒ ගොවිතැන සඳහා ජලය ලබා ගැනීම කියන ඒ සමස්ත ක්‍රියාදාමයටම බරපතල හානියක් සිද්ධ කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ඉඩම් ප්‍රතිෂ්ඨාපනය කියන කාරණාව අපේ සංස්කෘතිය තුළම තිබිය යුතු කාරණාවක්. මේකට තියෙන අනපනත් එක බලාත්මක යුතු කාරණාවක්. 1953 පවුම් සංරක්ෂණ පනත මේ රට ස්ථාපනය කරලා තිබුණට ඒ පනතේ තියෙන නියාමනයන් අද වෙනකොට අපි ගරු කරනවාද ක්‍රියාත්මක කරනවාද? අද වෙනකොට පවුම් සංරක්ෂණ පනතෙන් එක නඩුවක් දාලා නැහැ මේ රටේ. එතකොට එක නඩුවක් දාලා නැති වෙනකොට මේ පවුම් සංරක්ෂණ පනත මගින් ඒකේ නීතිය බලාත්මක වූ තත්ත්වයක් අපිට දකින්න සිද්ධ වෙලා නැහැ. අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පවුම් සංරක්ෂණය පිළිබඳව විශේෂ ඒකකයක් ක්‍රියාත්මක වෙනවා. හද බිම සංවර්ධන අධිකාරියේ විශේෂ ඒකකයක් ක්‍රියාත්මක වෙනවා. මහවැලි සංවර්ධන අධිකාරියේ විශේෂ ඒකකයක් ක්‍රියාත්මක වෙනවා. නමුත් අපි මේ ප්‍රශ්නය තුළ තවම ඉන්නවා ඉඩම් ප්‍රතිෂ්ඨාපනයේ. ඉඩම විතරක් නෙවෙයි, දැන් අද අපි උදාහරණයක් විදිහට ගත්තාම ගෙයක් හදනකොට ඒ ගේ සඳහා අවශ්‍ය වෙන ඒ මූලික බිම් සැකැස්ම පවා මේ තත්ත්වයට අයත් වෙනවා. මාර්ගයක් ඉදිකරනකොට ඒ මාර්ගය තුළ මේ තත්ත්වය තියෙනවා. අද හොඳම උදාහරණය තමයි විශේෂයෙන්ම ලංකාවේ තියෙන ඒ ශ්‍රේණියේ බී ශ්‍රේණියේ වාගේ නවීකරණයට ලක් වූ මාර්ගවල අද ගියොත් එහෙම සෑම කිලෝමීටරයක් තුළම මේ කියන ඉඩම් ප්‍රතිෂ්ඨාපනය නිවැරදි ලෙස නොකිරීමේ ප්‍රතිඵලයේ මත ඒ කියන මාර්ග අද වෙනකොට කඩාවැටීම් වලට, එහෙම නැත්නම් කණ්ණි කඩාවැටීම් වලට යොමු වෙලා තියෙනවා. ඔය ඔය කියන කාරණේ නිසාම නේද දැන් මේ පහුගිය දවස් 2-3 මේ ගම් වතුර තත්ත්වයන් ඇති වුණේ? ඇත්තටම සුවිශේෂයි. අද වෙනකොට අපිට මේ වැටෙන වර්ෂා ප්‍රමාණය හරිම බරපතලයි. මේකට අපි කියමනක් තියෙනවා, දැන් වහින්නේ හරියට කොරහෙන් වැක්කිරුවා වගේ කියලා. ඒ කියන්නේ එක පාරට දැන් පහුගිය දවස්වල මිලිමීටර් 450 ඉක්ම වර්ෂාපතන පැය 24ට ලැබිලා තියෙනවා. 450ක් ඉක්ම වර්ෂාපතනයක් කියන්නේ බරපතල ගැටලුවක්. ඉතින් මෙවැනි තත්ත්වයන් තමයි අපි ඉදිරියේදී වැඩි වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ දේශගුණික විපර්යාසයට අපි වහවහා කටයුතු කළ යුතුයි. ගැමිණි ජයතිස්ස මහත්මයා, ඔබතුමාගේ අවසාන වශයෙන් මම දැනගන්න කැමතියි මේ වෙලාවේ දැන් මේ තියෙන පාරිසරික ප්‍රශ්නේ, කියන්නේ විශේෂයෙන් අපි කතා කරන්නේ ඉඩම් ප්‍රතිස්ථාපනය සම්බන්ධයෙන්, මේ සම්බන්ධයෙන් තිරසාර විසඳුමකට යන්න අපේ අසන්නන් එහෙම නැත්නම් මහ ජනතාව ඒගොල්ලන්ටත් යම්කිසි වගකීමක් පැවරුණානේ. අපිට හැම වෙලෙම ආණ්ඩුවටම රජයන් වලටම ඇඟිල්ල දික් කරලා හරියන්නේ නැහැ. අපේ පැත්තනොත් යමක් හැරෙන්න ඕනේ. මොකද්ද අපිට තියෙන වගකීම? මොකද්ද අපි කරන්න ඕනේ? විශේෂයෙන්ම අපි කරන්න ඕනේ කාරණාව තමයි මේ පරිසර පද්ධතිය පාරිසරික සේවාවන් පිළිබඳව අපි නිරන්තර අවබෝධයෙන් සිටීම. මේ අවබෝධයෙන් සිටින්න නිකක් හම්බෙන්නේ නැහැ. මේ සඳහා මේ සමාජ පසුතලය තුළ තිබිය යුතුයි ඒ සඳහා තියෙන විශාල පෙළවීමක්. එකක් තමයි අධ්‍යාපනය තුළින් මේ සඳහා විශාල පෙළඹීම සඳහා පිවිසුමක් තියෙන්න ඕනි. මේ පරිසර පද්ධති කළමනාකරණය කියන ක්‍රියාවලිය පිළිබඳව. ඒ වගේම අපි විසින්ම නිර්මාණය කරගන්න සිද්ධ වෙලා තියෙනවා මේ සඳහා යම් නියාමනයක්. අපි පහුගිය කාලෙක යෝජනාවක් කරා පංච නියාමනයක්. මේ පංච නියාමනය තුළ අපි කියනවා සෑම පුරවැසියෙකුගේම වගකීම ලෙස
ව්‍යවස්ථාපිතවද සඳහන් පරිදි මාතෘභූමිය පරිසරය රැක ගැනීම හා ස්වභාවික සම්පත් සුරකීම පිළිගත යුතුයි කියන කාරණාව. මොකද අපිට ව්‍යවස්ථාවෙම සඳහන් කරලා තියෙනවා මේ පරිසර සම්පත් සුරකිය යුතුයි අනාගත පරම්පරාව සඳහා කියන කාරණාව. ඒකට අපි යමක් කරන්න වෙනවා. ඊළඟ තමයි සියලු ජාතීන් පාරිසරික මූලධර්මයන් ආඥාපනත් වලට ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම. දැන් උදාහරණයක් විදිහට ගත්තාම මේ පෞගිය දවස්වල අපි වැඩිපුරම දැක්කේ මේ කණ්ඩි කඩා වැටීම කියන ඒ සංසිද්ධිය. කණ්ඩි කඩා වැටීම කියන්නේ නිවැරදි ආකාරයෙන් පළාත් පාලන ආයතනයකින් යොමු කරගෙන නැහැ ඒ තමන්ගේ ඉඳිකිරීම සඳහා තියෙන ඒ ප්‍රමිතිගත අවස්ථාව මොකද්ද කියන කාරණාව. ඒ නිසා අපි ඉඳිකිරීම සඳහා වගවීම සහ වගකීම කියන එකෙන් කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා තියෙන ව්‍යවස්ථාපිත ආයතන සහ ඒ පිළිබඳව තියෙන සමාජීය දැනුම අපි මනා ලෙස භාවිතා කරන්න ඕනේ. ඒ භාවිතා කිරීම තුළින් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ කාරණාවට. ඒ නිසා අපි පංච නියාමන ක්‍රියාවලියක් සහ මේ සත්පුරුෂ පුරුදු ක්‍රියාවලියක් මේ සඳහා යොදා ගන්න ඕනේ. ඒ නිසා අපි යෝජනා කරන්න කැමති අපි සංරක්ෂණ සංස්කෘතියක් සඳහා වෙන උප සංස්කෘතියක් වෙනුවෙන් මේ කටයුතු පෙළගැස්විය යුතුයි. ඔව්, අපි සංරක්ෂණ සංස්කෘතියක් සඳහා ගාමිණී ජයතිස් මහත්මයා කිව්වා වගේ ඊට පස්සේ අපි දිගටම මේ ගතේ මිහිතලයේ වැඩසටහන අපි ඒ සඳහා යම්කිසි යොමු කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. සංරක්ෂණ සංස්කෘතියක් ගොඩනැගීම තමයි ඇත්තටම අපේ බලාපොරොත්තුව. අද මම හිතන්නේ මීට වඩා වෙලාව අපිට ගන්න බැහැ. ගාමිණී ජයතිස්ස පරිසර වේදියා බොතුමාට බොහොම අමාරුවෙන් අද මෙතෙන්ට පැමිණියා. බොහොම ස්තුතියි. අද වැඩසටහන නිෂ්පාදනය කළේ රසිකා වික්‍රමසිංහ, තාක්ෂණ සහාය රජීව නානායක්කාර, පිටපත සහ ඉදිරිපත් කිරීම මම ජයලත් බාලසූරිය. ඔබ සැමට සුබ දවසක්.